සුවිශේෂක ලූක් තුමන්ගේ මංගල්‍යය. මගේ ප්‍රමාණතනේ විශ්වාස කරනවා ක්‍රිස්තු වර්ෂ 1-2 වසරවල සිරියාවේ අන්තියෝකියේ ලූක් තුමා ඉපදුනා කියලා. ලූක් තුමාගේ මරණය ගැන සමහර අය කතා කරලා කියනවා උන්වහන්සේ වයස වුදු 84 දී ක්‍රිස්තියේදී මියදුනා කියලා. නමුත් සමහර මත තියෙනවා උන්වහන්සේ ප්‍රාණ පරිත්‍යාගී වරයකට විදියට පෞලුතුමා එක්කම මරුණා කියලා. උන්වහන්සේ මරුවා කියලා. ප්‍රතිප්‍රමාණතනේ ලූක් තුමා කියලා කියන්නේ අන්‍යජාතිකයෙක් වෙලා සුවිශේෂයක් ලියන්න තරම් එයා සුවිශේෂී චරිතයක් වුණා. එයා ඒ තරම් බුද්ධි මට්ටමින් ඉහළ කෙනෙක් වුණා. ඒතර ඒ එතුමාගේ තිබ්බ ජීවිතයේ දක්ෂතාවය සුභාරංචිය සඳහා පාවිච්චි කළා. අද උන්වහන්සේ වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රමාණතනේ දෙදෙනෙක් පත්කොට ඉන්පසු සංවිධාන මාසෙ තවත් 72 දෙනෙකු පත්කොට තමන් යන්නට අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කර්මිය අවශ්‍යයි. දැන් දෙදෙනා බැගින් යවනවා කියලා කියන්නේ මාතුමයි පේදෘතුමයි ගොඩාක් සම්බන්ධ වැඩ කරාමගේ ප්‍රමාණතනේ. ලුක්තුමා බරපතල විදියට බැඳුනේ පෞලුතුමාට. පෞලුතුමාගේ ලිපිවල ලුක්තුමා ගැන තැන් කිහිපයකදීම කතා කරනවා. පෞලුතුමා කතා කරනවා කොලොස්සි 4:14 ලුක්තුමා වෛද්‍යවරයෙක් කියලා හඳුන්වනවා. ඒ වගේම දයාබර මිතුරෙක් ගැන කියලා කතා කරනවා. ඒ වගේම ෆිලොමන් ලිපියේ 1:24 කතා කරලා කියනවා ෆිලොමන් ලිපියේ පෞල් සේවකෙක් විදියට පෞලුතුමා. 2 තිමොති 4:14 අද පළවෙනි කීම අපි කියවන්නේ ලුක්තුමා පමණක් පෞලුතුමා සමග සිටියා කියලා. එතකොට දැන් ජේසු ඔබ ජේසු 72 දෙනා යවනකොට දෙදෙනා ලුක්තුමා ඇත්තම ජේසුව දැක්කවත් කෙනෙක් නෙමෙයි. ජේසුගේ ගෝලෙක්වත් නෙමෙයි. ලුක්තුමා තනි කර අන්‍ය ජාතිකයෙක් වෙලා ඉඳලා ජේසුව අහලා අයිති කරගත්ත කෙනෙක්. මම ප්‍රමාණතේ උන්වහන්සේ කතා කළ කියන්නේ එකයි ගොයම බහුලයි ගොවිහු විරලයි කියලා. එතකොට ලුක්තුමා එකතැනක ගොයම වෙලා ස්වාමීන් වහන්සේගේ සේවකයන් ගොවීන් වෙලා අස්වැන්න නෙලලා ලුක්තුමාව නෙලලා නොව් කියන මේ කරල නෙලලා ස්වාමීන් වහන්සේගේ අයිතියට දුන්නයින් පස්සේ ලුක්තුමත් ගොවියෙක් වෙනවා අස්වැන්න නෙලනවා. අප්‍රමාණතනේ ගොයම බහුලයි ස්වාමීන් වහන්සේගේ වචනය දැකත්තක් විදිහට දෙමුවත් කඩුවක් විදිහට අස්වැන්න නෙලන තැනක ලුක්තුමා මහා මෙහෙවරක් කරනවා. කලෙසි දෙයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ යවන්නේ මේ මෙහෙවර සඳහා. ජේසුස් දැක්කෙත් නැති තැනක ඉඳන් ප්‍රමාණතනේ අන්‍ය ජාතිකෙක් විදිහට ලුක්තුමා ජේසුගේ ජීවිතය දැකලා ඒ අන්‍ය ජාතික කම නිසාම ලුක්තුමාගේ සුවිශේෂය අති විශේෂ වෙනවා. ලුක්තුමාගේ සුවිශේෂය තමයි උපමා කතා 18ක් තියෙන්නේ. ඒ 18 උපමා කතා 18 අතරින් නැතිවෙච්ච පුත්‍රයා යහපත් සමරිතානුවරයා නැතිවෙච්ච බැටළුව ගැන කතා කරන්නේ ලුක්තුමා විතරයි. ඒ තැන්වලදී සමරිතානු කියන අර්ථය සමරිතානුවරයා අන්‍ය ජාතිකයෙක් බලන්න ලුක්තුමාගේ ජීවිතය සම්බන්ධ කරන විදිය ලුක්තුමාව අන්‍ය ජාතිකයෙක් විදිහට ජේසුගේ ආදරය ජේසු හරහා නෙමෙයි දේව වචනය හරහා උන්වහන්සේගේ ගොවීන් හරහා ලුක්තුමාගේ ජීවිතේ බලපාන විදිය බලන්න. ඒ බලපාන විදියත් එක්ක ලුක්තුමා ජීවිතය බෙදෙන විදිය උන්වහන්සේ ලුක්තුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විදිහට සමහර හඳුන්වනවා. පේදෘතුමාගේ සහ දෙවමෑණියන්ගේ චිත්‍ර ඇඳ කියලා. ඒක තමයි කලාකාරයන්ගේ චිත්‍ර ශිල්පියන්ගේ නාම සාන්තවරය ලුක්තුමාම තමයි. එතුමා වෛද්‍යවරයෙක්. එතන වෛද්‍යවරයෙක් විදියට එයා සුවිශේෂය දකින්නේ ඒ වෛද්‍යවරයෙක්ගේ ඇස්වලින්. ඒ වෛද්‍යවරයෙක් දකින විදියට. එතන ඒ වගේම වෛද්‍යවරයෙක්ගේ ප්‍රධානම කාර්යය සුවය කියන කමගේ ප්‍රමාණය. රෝගියෙක්ගේ රෝගී තත්ත්වය සහ සුව කරන්න අවශ්‍ය දේ වෛද්‍යවරයා දකිනවා. ලුක්තුමා සුව කරන්නේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක. ඒතර වචනය පාවිච්චි කරනවා
උන්වහන්සේගේ වෘත්තියට සම්බන්ධ කරගෙන උන්වහන්සේගේ පණිවිඩය දෙන්න. කොච්චර ලස්සනයිද මේ සම්බන්ධතාවය. ඒකයි ලුක් සුවිශේෂය අනිත් සුවිශේෂයට වඩා වැදගත් විශේෂ සුවිශේෂයක් වෙන්නේ. දැන් ලුක්තුමාගේ සංකේතය තමයි ගවයාම ප්‍රමාණජනි. ගවයාව ගන්න හේතුවක් තියෙනවා. ලුක්තුමාගේ සුවිශේෂය ආරම්භයේදී සකරියස් පූජාසනේ පූජාවපු කරන සිද්ධියත් එක්ක කතා කරන්නේ. ඒතර පූජාවක් සැක්‍රිෆයිස් පූජාවක් කියන තැන තමයි ගවයා හර සසෙක්ව මරණ සිද්ධියත් එක්ක ගවයාව ගන්න තැන. ඇතරම ලුක්තුමාගේ ජීවිතය ප්‍රාණ පරිත්‍යාගයේ සුවිශේෂයක් එක්ක උනාසි අද කියනවා මම ඔබට වෘකයන් මැදට බැටළුවන් යවනවා වගේ මම ඔබ යවන්නේ. ඒතර මේක ලේසි කාර්යයක් නෙමෙයි. අස්වැන්න නෙලනවා කියලාදී මප්‍රමාන්තනේ අස්වැන්න නෙලන තැනදී ගොයම ඔබට ආවඩන්නේ නැහැ. ගොයම වෘතාන් කරන්න බෑ. කපලා දෙන්න වෙනවා. රිදෙනවා. අයිතිය දෙන තැනක්. එතනයි ඔබගේ මගේ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උනාසි කියනවා ඔබ නිවසකට ගියයින් පස්සේ එතන නතර වෙන්න. සබ පහසු හැන්නට එපා. වැදගත් කාර්යයක් තියෙනවා. ඔබ ගිවස්කට ඇතුළු නම් සාමය පතන්න. ඒ සාමය ලබන්න සුදුසු අය ඉන්නවනම් ඒ සාමය යාළට ලැබෙයි. හැබැයි ඒ සාමය පත සුදුසු සාමයට සුදුසු නැත්නම් ඒ සාමය අය ඔබට එනවා. ඒ කියන්නේ මේ මෙහෙම බෝලයක් ගිහිල්ලා එනවා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි සාමය පතලා එයාල පතනදී පතාගත්ත නැත්නම් තේරෙන අපි පතා ගන්නවා. ඒ කියන්නේ අපි අවුල් වෙනවා. අපි අප්සෙට් යනවා. අපි හිතන රක් කර ගන්නවා. මෙහෙම කරලා මේ අප්‍රමාණිත මේ කාර්ය කරද්දී ඔබට මිනිස්සුන්ගේ ප්‍රතිචාරයක් බලාගෙන යන්න බෑ. ප්‍රසිද්ධියක් බලාගෙන යන්න බෑ. අස්වැන්න නෙලන්නයි තියෙන්නේ. ඒ නිසා බාහිර මොන දේ වුණත් අනිත් අය පිළිගත්තා නොපිළිගත්තා ඔබ කරන දේ කරන්න වෙනවා. ලුක්තුමාගේ දක්ෂතාවයත් එක්ක ලුක්තුමා ඒ talento පාවිච්චි කරා ලෝකයේ දරුවෝ ආලෝකයේ දරුවෝ ලෝකේ දරුවන්ගේ දක්ෂතාවය ලුක්තුමා ආලෝකයට පාවිච්චි කරා. ඔබට තියෙන දක්ෂතාවය. ඒ කියන්නේ ඔබට පොතක් ලියන්න නෙමෙයි. සුවිශේෂයක් ලියන්න නෙමෙයි. අසිසි ෆ්‍රැන්සිස් තුමා කියනවා ඔබ දේශනා කරන්න අත්‍යවශ්‍ය නම් වචන පාවිච්චි කරන්න. ඔබගේ ජීවිතයේ දේශනාවක්. ඔබ ඉන්න ෆීල්ඩ් එකේ ඔබ යන තැන ඔබගේ දක්ෂතාවයන් එක්ක ඔබ මොකද කරන්නේ? ඒ තැනත් එක්ක ජේසුස් වහන්සේ කොහොමද කියන කෝඩුවේ කල්පනාවේ තියාගන්න. ඔබට වගකීමක් තියෙනවා මගේ ප්‍රමාණයට. හැබැයි වෘක්‍ය මැද්ද ඔබ ඉන්නේ. ඔබට පැහැදිලි වගකීමක් තියෙනවා උන් වහන්සේව දෙන්න. උන් වහන්සේව බෙදන්න. ඒක තනියම කරන දෙයක් නෙමෙයි. ලුක්තුමා පවරතුමාට සම්බන්ධ වුණා වගේ. උන්වහන්සේ දෙදෙනාවක් වගේ නමන් මේක තනි රාජ්‍යයක් නෙමෙයි. පාස්ත කෙනෙක් තනි ගමනක් නැහැ. අපිට අත්වැල් බැඳ ගන්න වෙනවා. ස්වාමීන් වහන්සේ අත්වැල් බැඳ ගැනීම තුල යවන කාර්යයක්. එතකොට ඒ යවන කාර්ය තුල ස්වාමීන් වහන්සේගේ ශක්තිය ඔබට අවශ්‍යයි. ඒ වචන ඔබව කඩලා ඒ වචන ඔබ අයිති කරගෙන ඒ අයිති කරගත්ත වචනයත් එක්ක ඔබගේ දුබලකම් අන්‍ය ජාතිකයෙක් විදියට ප්‍රතික්ෂේප වෙච්ච තැන. ලුක්තුමා කොච්චර දයාබරව සුවිශේෂය ගන්නවද? ඒ තුවාල වෙච්ච තැන. සමරිතානුවරයා දකින මිනිස්සු තුවාල බැඳලා එතකොට තෙල් ගාලා ඒ ඔක්කොම ඒ හැම පුංචි විස්තරයක්ම කරන්නේ ලුක්තුමා වෛද්‍යවරයෙක් විදියට. එනිසා ඔබගේ ජීවිතය අඳුර ගන්න. ඔබගේ දක්ෂතාවය අඳුර ගන්න. ඔබට talento-ක් තියෙනවා ජේසුව දෙන්න. ඒ talento අඳුරගෙන ජේසුව දෙන්න ලුක්තුමාගේ අපි පීඨපතා යාඥා කරමු. දේශනා කරනවට වඩා දේශනාවක් වෙන්න අද ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පීනා.